සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් නයිෆ් මින් ඉන්ෆෝ අප් තුලින් එකතු වෙන ඔබ සියලු දෙනාටම ශ්‍රී ලාංකික ඉන්වන අපේ හද ගැස්ම බලාපොරොත්තු ඉහළම තලයක රඳවලා අපේ ක්‍රිකට් පීරියෝඩ් එක 2022 2020 T20 ලෝක කුසලානි සුපිරි 12 දෙනා අතරට තේරිපතු හැබැයි සුපිරි 12 දෙනාගේ වටේට ආවට මූලික වටේ තරගද්දකින් නිසාම පුංචි සැකයක් තියෙනවා මේ සුපිරි 12 දෙනාගේ වටේදී හොඳටම කරන්න අපිට පුළුවන් වේද කියලා අතරම ලෝක කුසලානේ ගන්න ප්‍රායෝගිකව අපිට අවස්ථාවක් තියෙනවා ඕස්ට්‍රේලියාව ඉන්දියාව වගේ අනිත් ප්‍රබල රටවල් එක්ක තරගවදින්න මේ වෙනකොට අපිට මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ අපිට සැලැස්මෙදි ගහන්න පුළුවන් තුරුම්පු මොනවාද මේ ආකාරයෙන් ලෝක කුසලානේ කුතුහලයෙන් පිරුණු ඉදිරිය ගැන අපි ඔබත් එක්ක අද කතා කරන්න සූදානම් ඉතින් ආරාධනා කරනවා සුපුරුදු විදිහටම රැඳී ඉන්න අදත් ඉන්ෆෝ හබ් මේ වීඩියෝවේ අවසානයේ වෙන දෙයක් දන්නවා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් විචාරකයන් පවා මෙවර ලෝක කුසලානේ දිනා ගන්න පුළුවන් කණ්ඩායම හතරක් නම් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නව සීලන්තය සහ ඉන්දියාව තමයි විචාරකින්ගෙන් ප්‍රධාන වශයෙන්ම කියවුණු කණ්ඩායම හතර වෙන්නේ. හැබැයි ඒත් එක්කම විචාරකින් කියපු විදිහට මේ කණ්ඩායම හතරට අභියෝගයක් වෙන්න පුළුවන් කණ්ඩායමක් ලෝක කුසලානේ ඇතුළේ ඉන්නව නම් ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම. අපි මේ ගැන ටිකක් විශ්ලේෂණාත්මකව කතා කළොත් විශේෂයෙන්ම මේ තරගාවලිය තුළ වැඩපෙන්වයි කියලා හිතන සුපිරි දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකින් ගැන කතා කළ යුතුමයි. මේ තරගාවලිය ඉතාම ප්‍රබල කණ්ඩායමක් විදිහට සැලකෙන ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකෙක් සහභාගී වෙලා තියෙන සාමාන්‍ය තරඟ සංඛ්‍යාව බැලුවොත් තරඟ 65ක් වගේ ඉහළ තරඟ සංඛ්‍යාවක් ඔවුන් ක්‍රීඩා කරලා තියෙනවා. ඉන්දියානු කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මා T20 තරඟ පමණක් 142කට සහභාගී වෙලා තියෙනවා. අපි ලංකාව පැත්තට ආවොත් තරුණ ක්‍රීඩකින් එක්ක තරුණ කණ්ඩායමක් විදිහට ඔබ දන්නවා අපේ ක්‍රීඩකින්ගේ සාමාන්‍ය තරඟ සංඛ්‍යාව ඉතාම සුළු සංඛ්‍යාවක්. ඒ වගේම නායක දසුන් ශානක මෙවැනි විදිහට ක්‍රීඩා කරලා තින්නේ ජාත්‍යන්තර T20 තරඟ 74ක් පමණයි. නමුත් විශේෂත්වය තමයි අපිට ඉන්නේ ලංකාවට ආපු වාසනාවන්තම T20 නායකයා. එමත් නැත්නම් ලංකාව වෙනුවෙන් වැඩිම T20 තරඟ ජයග්‍රහණය කරපු නායකයා. ඒ වගේම ඔබ දන්නවද මේ රටවල් සියල්ලේම ක්‍රීඩකින් අතරින් වැඩිම ප්‍රහාරාත්මක වේගය රඳවාගෙන ඉන්නේ ඉන්දියානු කණ්ඩායමේ සූර්ය කුමාර් යාදේව්. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 176ක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රහාරාත්මක වේගය තියෙන්නේ භානුක රාජපක්ෂට. ඒ ප්‍රහාරාත්මක වේගය 139.43ක්. හැබැයි භානුක අපි වැටිලා ඉන්න බොහොමයක් අවස්ථාවල අපි හිතන්නේවත් නැති විදිහට තරඟ දිනවපු ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙනකොට ඉන්න ප්‍රවේගකාරීම ප්‍රතිකරුවෙක්. ඒ වගේම මේ තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩකයන් අතරින් එක් තරඟයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරොන් ෆින්ච්. ඒ ලකුණු 172ක්. ක්‍රිකට් හොඳින්ම බලන අය දන්නවා ෆින්ච් කියන්නේ ඕනෑම අවස්ථාවක ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපි ලංකාව පැත්තට ආවොත් මේ වෙනකොට ඉන්න ක්‍රීඩකයින්ගෙන් වැඩිම ලකුණු වාර්තා කරලා තියෙන්නේ කුසල් මෙන්ඩිස්. ඒ T20 තරඟයක් තුළ ලකුණු 79ක්. හැබැයි ඇරොන් ෆින්ච් තරඟ 100ක් තුළ ඔහුගේ දක්ෂතාවය පෙන්වද්දී අපේ කුසල් මේ දක්ෂකම දක්වලා තියෙන්නේ තරඟ 44කට පමණක් මුහුණ දීලා. ඔබ දකින්නදී නෙදර්ලන්ත තරගයේදීත් ඉතාම හොඳින් කුසල් තමන්ගේ පිත්ත හසුරවනවා. මේ පිතිකරුවන්ගෙන් පස්සේ අපි පන්දු යවන්නන් ගැන කතා කළොත් ලෝක කුසලානේ ක්‍රීඩා කරන පන්දු යවන්නන්ගෙන් මේ වෙනකොට T20 තරගාවලිය වල වැඩිම කඩුලාභිය විතර මේ තරගාවලියට සහභාගී වෙන්නේ නව සීලන්ත කණ්ඩායමේ ටියු සවුතන්. ඔහු තරඟ 33කින් කඩුලු 122ක් දවාගෙන තියෙනවා. බොහෝමයක් විචාරකයන් කියන විදිහට ඔහු හැම රටකම ප්‍රතිගරුවන්ට ප්‍රබල අභියෝගයක් වේවි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සහභාගී වන ක්‍රීඩකයන් අතරේ වැඩිම කඩුලාභිය වෙන්නේ වනිදු හසරංග. තරුණ ක්‍රීඩකයෙක් විදිහට වනිදු මේ වෙනකොට ලබාගෙන තියෙන කඩුලු සංඛ්‍යාව කඩුලු 78ක්. හැබැයි ඔබ දන්නවා වනිදු ඕනෑම අවස්ථාවක ඕනෑම ප්‍රතිකරුවෙක්ට එරෙහිව ඉතාම හොඳින් පන්දු යවන ක්‍රීඩකයෙක්. ඔහු ගැන කතා කරද්දී ඔහුගේ දක්ෂකම් ගැන කතා කරද්දී ඔබට පසුගිය ලෝක කුසලානේ සහ ආසියානු කුසලානේ හොඳින්ම මතක ඇති. ඔබට තේරෙනවා ඇති ක්‍රීඩකයෙකු විදිහට ගත්තොත් අපි පසුබෑමක ඉන්නවා නම් ඉන්නේ අද්දකීම් වලින් පමණයි. නමුත් දක්ෂතාවලින් නෙවෙයි. අපි කණ්ඩායම් ගැන බැලුවොත් මේ තරගාවලිය තුළ වැඩිම ප්‍රහාරාත්මක වේගය සහිත කණ්ඩායම් බවට පත් වෙන්නේ ඉන්දියානු කණ්ඩායම. එයගේ 145.4. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක වේගය 117.3ක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් සහභාගී වෙලා ඉන්න තරඟ සංඛ්‍යාවේ සාමාන්‍ය බැලුවොත් ඒ තරඟ 34ක්. අපි ඔබට කලින් සඳහන් කළා ඉන්දියානු කණ්ඩායමේ මේ අගය තරඟ 65ක වැනි ඉහළ අගයක පවතින බව. ඒ වගේම අනිත් රටවල් සියල්ලම දිහා බැලුවොත් ඒ සියලුම ක්‍රීඩකයින්ගේ වයස් සීමාවන් වෙන්නේ වයස අවුරුදු 30 31 අතර සාමාන්‍ය අගයක්. හැබැයි ලංකාවේ අපේ කණ්ඩායමේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 27ක්. එතකම මේ වීඩියෝ අවසාන භාගයේදී අපි ඔබට කියන්න යන්නේ ඉදිරි සුපිරි 12 දෙනාගේ වටය තුළ අපිට අපේ කණ්ඩායම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් තුරුම්පු මොනවද කියන කාරණය. ඔබ දන්නවා කාගෙත් බලාපොරොත්තු විදිහට අපි තරඟ කළ යුත්තේ ජයග්‍රහණය වෙනුවෙන්මයි. 2014 ලෝක කුසලාන ජයග්‍රහණයේදීත් අපේ කණ්ඩායමට ලසිත් මාලිංග, නොන් කොලසේකර වගේ වේග පන්දු යවන්නන් හිටියා.
මේ තරගාවලියේදීත් අපේ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියත් දිල්ෂාන් මදුශංකර් ආසියානු කුසලානයේදී සුපිරි දස්කම් දක්වපු මේ ක්‍රීඩකයාට පාදයේ ඇති වුණ ආබාධයක් නිසා මේ තරගාවලිය අහිමි වෙනවා. එතකම පැයට කිලෝමීටර් 145 ඉක්මවන වේගයකින් පන්දු යවන දුෂ්මන්ත චමීරටත් පසුගිය තරගයේදී ඇති වුණ ආබාධයක් නිසා මේ තරගාවලිය නිවත් වෙන්නට සිද්ධ වෙනවා. නමුත් අපි ළඟ තවමත් ඉතිරි වෙලා ඉන්නවා ලහිරු කුමාර්, බිනුර ෆර්නැන්ඩෝ, චාමික කරුණාරත්න වගේ අපේ සුපිරි වේග පන්දු යවන්න. එතකම ජූනියර් මාලිංග, මතීෂ පතිරණත් ඉදිරියේදී කණ්ඩායමට එකතු වීමට නියමිත බවයි ආරංචි වෙන්නේ. 2014 දී අපිත් එක්ක හිටපු සුපිරි දඟ පන්දු යවන්න අජන්ද බින්ඩිස්, රංගන හිරත් වගේ ක්‍රීඩකින්ගේ අඩුව පුරවන්න මෙවර ලෝකයේම අංක 4ට ඉන්න අපේ වනිදු, ඒ වගේම මහේෂ් තීක්ෂණ අපේ කණ්ඩායමත් එක්ක ඉන්නවා. 2014 දී අපිත් එක්ක හිටපු ප්‍රබලම ප්‍රතිකරුවන් මහේල සංග, දිල්ෂාන් උපුල් තරංග වගේ ක්‍රීඩකින් වෙනුවට පැතුම් නිශ්ශංක, කුසල් බෙන්ඩිස්, බානුක, දසුන් ශානක වගේ සුපිරි ක්‍රීඩකින් සුපිරි 12 දෙනාගේ වටේ ඉහළම දක්ෂකම් දක්වයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වීඩියෝ පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුරුම්පු ගැන හොයපු ඔබට දැන් එකම එක දෙයක් තේරෙනවා ඇති. තනි තනි ක්‍රීඩකින් ලෝක පූජිත මට්ටමේ ක්‍රීඩකින් නැති වුණත් අපිට ඉන්නවා සමබරව ක්‍රීඩා කරවන්න පුළුවන් හොඳ කණ්ඩායමක්. තමන් වෙනුවෙන් නොඋනට එකම එක කණ්ඩායමක් කියන හැඟීමෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකින් ලංකාව පස්සරම දාපු ගෞතම් ගම්බීර් වගේ විචාරකයින් පවා මේ තරගාවලිය ඇතුළත ලංකාවෙන් හොඳටම පරිස්සම් වෙන්න කියන තරමටම ලෝකෙම හොල්ලන්න පුළුවන් ක්‍රීඩකින්. ඉතින් හැම රටක්ම අවධානය යොමු ඉන්නේ. අපි බලාපොරොත්තු වුණ විදිහටම සුපිරි 12 දෙනාගේ වටේට අපි කණ්ඩායමෙ ඉදදී ප්‍රේක්ෂකින් විදිහට අපේ ප්‍රාර්ථනා විය යුත්තේ 1996 ඒ වගේම 2014 දී රටක් විදිහට අපිට ලැබුණු අභිමානය ඒ ආකාරයෙන්ම 2022 වර්ෂයේ අපිටම ලැබෙන්නට කියලා. වරදින පොඩි තැනදීත් අපේ මේ ක්‍රීඩකින්ව විවේචනය කරනවට වඩා අපේ යුතුකම විය යුත්තේ ඔවුන් වෙනුවෙන් වචනෙන් හෝ ලබා දිය හැකි දායකත්වය ඔවුන්ට ලබා දීම. සරලවම අපි කළ යුත්තේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකින් විදිහට ඔවුන්ට අවශ්‍ය හයිය ලබා දීම. ඉතින් ඔබට පුළුවන් ඔබේ ප්‍රාර්ථනය පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.